ටික කලන් ගත වෙනවා. සිරිලක් රජය පරසසුරන් අතට හසු වෙනවා. ඉලාර රජු රජ කරන කාලේ පඬුආදපුරේ කාවන්තිස්ස රජතුමා රුහුණේ කාවන්තිස්ස රජතුමාට විහාර මහදේවියට දරුවන් නැහැ. කාවන්තිස් නම් රජු රජ වෙනවා, කැලණි රජුගේ දූ කුමරි ලැබෙනවා, විහාර මහදේවියයි කියනවා, පින් නැති බිලිඳෙකු පතා සිටිනවා, සිරිලක සිරි සැප ලොවට ඇසෙන්නේ, පරසතුරන්ගේ වදුරු වෙන්නේ, රජපරපුර පසු බැසගෙන යන්නේ, මිසදිටුවයි රට තුල පැතිරෙන්නේ, ඉලාර නම් රජු මෙහි පැමිණෙන්නේ, දබාසෙනක දඹදිවින් ගෙනෙන්නේ, බලා සිටින විට රට පිරිහෙන්නේ, අවාසනාවේ යුගය කියන්නේ, රුහුණට කාවන්තිස් රජු යන්නේ, නුහුරට යන සතුරන් රජ වෙන්නේ, බුදු සසුනයි රැකගත යුතු වන්නේ, විහාර මහදේවිය ලතැවෙන්නේ, පුත්කුමෙරෙකු නැති දුකින් තැවෙන්නේ, සඟරුවනට දන් පැනින් පුදන්නේ, සසුන රකින දරුවෙකුයි පතන්නේ, සිල්ගුණ දම් රැක පින් කරගන්නේ. විහාර මහදේවිය සිතුල් පව්වේ රහතන් වහන්සේලාට දන් පැන් පූජා කරමින් බුද්ධ ශාසනයේ රැකගන්නට පුළුවන් දරුවෙක් පතන සිතුල් පව්වේ සංඝ ඝන වැඩ සිටිනා, විසල් ගුණය රැඳී සිල් කඳ දරනා, විසල් සිතින් සමවත තුල සිටිනා, කමල් පුදමු සඟරුවනට තුටිනා. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා මරණාසන්නව සිටිනවා. දැන් බලමු මේ විස්තරය. හිරණ නමක් මේ අතර සිටින්නේ, ලෙඩ දුක් මැද දහා මේ හැසිරෙන්නේ, අවසන් මොහොතට එළඹ සිටින්නේ, සඟරුවනට මේ බව සැලවන්නේ, විහාර මහදේවියට කියන්නේ, කණිකට එතුමිය එතැනට එන්නේ, එරන නමගේ සිත පහදාලන්නේ, බුදු සසුනයි රැක ගත යුතුවන්නේ, දේවියගෙන් ඇරයුමක් ලැබෙනවා, තම කුස පිළිසිඳ ගන්න කියනවා, පින් ඇති හිමි නම අපවත් වෙනවා, ගැමුණු කුමරු ලෙස උපත ලබනවා, පුරපස සඳ මඩලක් ලෙස වැඩෙනා, ගැමුණු කුමරු සසරේ පින් තිබෙනා, බලවීරිය ඥානය තුල දිලෙනා, එඩිතර සිත ඇත සිරිලක රකිනා. ගෞතම බුද්ධ ශාසනයේ වාසනාවට ගැමුණු කුමාරයා ශ්‍රී ලංකාව එක්සේසස් කරලා, සීහල දීපය එක්සේසස් කරලා රජ වෙනවා. සැප විඳුමට රජකම නොපතන්නේ, පල තණ්හාවෙන් වියරු නොවන්නේ, සැප සලසන්නට සියලු සතුන්නේ, රට රැක ගන්නට සටනට එන්නේ, මිස දිටු බල හැම සුන් වී යන්නේ, පරසතුරන්ගෙන් රට මුදවන්නේ,
යලි සිරිලකයකින් සේසත් වන්නේ ගැමුණු කුමරු සිරිලක රජ වන්නේ රහතුන්ගෙන් ආසිරි ලැබ ගන්නේ ගෞතම සසුනට ආල වඩන්නේ දන් පැන කුදමින් පින් කර ගන්නේ දෙවුලොවටත් කිතු ගොස පැතිරෙන්නේ කටඩන් වැදී සතුරන් සමගින්නේ සිටි කල ලුණු මිරි සංවලදින්නේ සඟරුවනට පිදුමට බැරිවන්නේ වරදක් බවය සිහිකරලන්නේ සිරස නමා සඟරුවන පුදන්නේ වරදට පිළියම් ඇතැයි කියන්නේ සරසන සිත පිණිකමක් කරන්නේ මිරිස වැටිය මහා සෑකරවන්නේ